පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලන ඇමතීමට ගෞරවය මට ලැබිලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ආරම්භ කරපු සමාජිකයෙක් තමයි SWRD බණ්ඩාරනායක මැතිතුමා. ඊට පසුව එතුමා වෙන් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. මේ රටේ ද්වපක්ෂ ක්‍රමය ඇති වුණා. ඒකම අපි දෙපැත්තක් ඉඳගෙන රටට දියුණුවකුත් කරා. ඒ වගේම අපි අතර බෙදීමකුත් තිබුණා. ඒ දෙකම ඇති වුණා. මතක තියාගන්න. හොඳයි නරකයි දෙකම අපෙන් සිදු වුණා නෑ කියන්නේ. අපි හොඳයි නරකයි දෙකම බාර ගන්නවා. අපි සමහරු වාගේ අපිට අතීතය අමතක වෙන්නේ නෑ. ඇයි එහෙනම් මම මෙතෙන්ට එන්නේ අද? මොකද අපි හැම වෙලෙම රට ගැන හිතුවා. අපිට තිබුණා විවිධ මත. රට යා යුතු මාර්ගය ගැන. ඒත් රට ගැන තමයි හිතුවේ. ඉතින් අපි කාලෙකට ආවා. මේ රට ගැන අපිට හිතන්න වුණා 2022. සම්ප්‍රදායික දේශපාලනයේ අනුව නායකෝ නැති වුණා. එක පැත්තකින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලාස් වුණා. මොකද ඊට පස්සේ උනේ? විපක්ෂ නායකවද අගමැතිකම් බාරගන්න? අනුර දිසානායකමැතිතුමාවද අගමැතිකම් බාරගන්න? මේගොල්ලෝ පැනලා ගියා. අපි එකතු වෙලා කොහොම හරි ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිකමෙන් ඉවත් වුණා. රටේ නායකයෙක් නැහැ. රට පාවෙනවා. ඒ අවස්ථාවේදී රට ගැන හිතලා අපි සියලු දෙනාම එකතු වුණා. ඒ ගැන මම ආඩම්බරයි කියලා මං කියන්න කැමතියි. අපි එකතු වෙන්නේ නැත්තම් මොකද සිදුවෙන්නේ? අද රටේ පාලනයක් තියනවද? මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? මේ මන්ත්‍ර අතරින් කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවද? අපි රට බේරගත්තා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බේරගත්තා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බේරගත්ත නිසා තමයි අද ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. කොච්චර කෑ ගැහුවත් ඔය කෑ ගහන හිටියනම් ජනාධිපතිවරණයක් තියනවද? අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස පැනලා ගියා. අනේ එතනින් තමයි මේ ආරම්භය ඇති උනේ. අපි එකතු වුණා මේ අවස්ථාවේදී රට බේරගන්න කියලා. කවුරුත් හිතුවේ නෑ අපිට රට බේරගන්න පුළුවන් වෙයි කියලා. අපිට ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා. මං හිතන්නේ අපිටත් මාසයක් දුන්නා. දෙකක් දුන්නා. අපේ පක්ෂය ඇතුලේ අරගල තිබුණා. ඇයි මෙතෙන්ට එන්නේ කියලා. මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට ස්තුති කරනවා. නිමල් සිරිපාල ද සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ ඔක්කොම එකතු වෙලා මේකයි අපේ පක්ෂ කියලා එක්සත්ව මේ පක්ෂ බේරාගෙන මටත් ඒ සහයෝගය ලැබලා දුන්නා. ඒකට අපි ස්තුති කරනවා. අවුරුදු දෙකක කරපු වැඩ කටයුතු ගැන මම මෙතන කතා කරන්නට වැඩක් නැහැ. අපි කොහොම හරි මේ රටේ ආර්ථිකය ගොඩගත්ත ස්ථාවරභාවයක් ඇති කරා. අපි මේ ඡන්දෙට එන්නේ මම ඉදිරිපත් වුනේ ඒ ස්ථාවර භාවය තහවුරු කරන්න. මේ රටට ශක්තිමත් ආර්ථිකයක් දෙන්න. මේ රට ඉදිරියට ගෙනියන්න. මෙතන අපි දැක්කා තරුණයෝ ගණනාවක් දැන් ඇවිල්ලා නැටුවා. ඒ අයට අනාගතයක් දෙන්න. ඒක අපේ යුතුකම. මේ අපි කැපවෙලා තියෙන රට වෙලුවෙන්. සමහර රට ගැන කතා කරලා තමන් ගැන හිතන්නේ. අපේ අරගලය වෙනසක් ඇති කරන්න. අපේ අරගලය රට ඉදිරියට ගෙනියන්න. ඒකයි අපේ අරගලය. අපි දැන් අරගලය අරගෙන යනවා. ඒ වෙනස කරන්න පෙන්වන්න මේ රටේ දේශපාලන පක්ෂවලට රට වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් කියලා. අපි බෙදුනා වාගේ වෙන් වුණා වාගේම අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. අපි රට වෙනුවෙන් ඒ අරගලය කරනවා. වෙනසකට අරගලය කරනවා. දියුණුවට අරගලය කරනවා. තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කරන්න අපි අරගලය කරනවා. ඒකයි අපි ගෙනියන්නේ. මේ රට හැමදාම හිඟන රටක් වෙන්න බෑ. හැමදාම වෙන අයගෙන් ගින් හිඟා කන්න බෑ. විදේශ විනිමය ඉල්ලන්න බෑ. අපි අපිට ඕන මුදල් අපි උපයන්න ඕනේ. අපිට ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. අපි ආර්ථිකය ඇති කළා මේ රටේ ජනතාව මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න ඕනේ. අනේ ටික අපි කරන්නේ. දැන් මොකද්ද දුරකථනයයි මාලිමාවයි කරන්නේ? විප්ලවෙ මොනා දුන්නේ? මොකද්ද කරන්නේ? අපේ
සජබේමකක්ද කල්ලා තියෙන්නේ. බැලුවාර දෙමට පක්ෂ ගිහින් චන්දටික හොරකං කරගන්න. ඇර ෆෙඩරල් පක්ෂේ චන්දටික හොරකං කරන්නකින් ඒ එවලෙම අහුනානෙම ඒකවත් කරන්න බෑ. ඒවලෙම අහුවෙලා දැන් යාපනයකුති අන්ට සිදුවෙල. ඔහොම ඔහොම පක්ෂයක්ද දැම් මාලිමාව බලන්න. ඒවට අතීතය අමතක වුණ පක්ෂයක්. අතීතය දන්නත කොහොම දනාගතරයන්නේ. තමම් මොකක්ද කරේ කියලා අමතකයි. ඒ ගොල්ලේ ඩෑරි එකේ එක්දස් නොන්සේ හැත්තක කියලා අවුරුද්දන්න. කැලැන්ඩරක බලන්න. මට පෙන්න්න එක්දස් නොසේ හැත්තක කියලා අවුරුද්දත්ති නොද කියන. ඉතුරය මං කියන්ට යන්න. ති මෙය එක්ක දෙයන්නේ. අපි එකතුම රටහදන්න. ගම්මට්ටමයිද. බෙදෙන් නැතු අපේ පක්ෂ ඔක්කොම එකතු වෙලා ගමට සම්පත් ලබල දෙන්න. ඒක ටකගත හම ඉන්නවා දැන් අපි අද කියලා තියෙනවා මේ රටේ මේ ඔක්කොම පක්ෂ කතා කරාට කවුද තරුණ තරුණිය ගැන කතා කරේ. තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් දෙනවා. ආණ්ඩුවේ වෙන්න පුළුවන්. පුද්ගලිකංශයේ අපි ඇයට අවුරුද්ධක පුද්ගලිකංශයට දෙනවා මේ අය පුහුණු කරලා ස්ථිර කරනවා නම් අවුරුද්ධක පඩිය ගෙවන්න මුදල් දෙනවා. ස්වයං රැකියා විශේෂයෙන්ම අපි එන්නේ මේ ප්‍රදේශයේ බලන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරන්න ඒ අයට ඒ ශක්තිය දීලා ඉදිරියට ගෙනියන්න. අන්නේ මාර්ග. ඒ විතරක් නෙමෙයි 50,000කට සල්ලි දෙනෝ පුහුණුව ලබා ගන්න. එක කොන්දේසියයි තියෙන්නේ. පුහුණුව ලබා ගන්න ඕනේ විදේශ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෘත්තියකට. ඒ කියන්නේ අපි 50,000 අපි 50,000කට සල්ලි දෙනෝ තමන් කැමති වෘත්තියක පුහුණු වෙලා රට යන්න කියලා. අපි රටවල් වලට කතා කරනවා රැකියා ලබා දෙන්න කියලා. ඒ ටිකත් කරලා දෙන්න. සෞඛ්‍යංශයෙන් යන්න පුළුවන්. සෞඛ්‍යංශයෙන් ඕනේ. හැබැයිත් බලන්න. අපි දැන් බැහැලා අපේ වැඩ කටයුතු කරමු. රට හදන පණිවිඩේ අපි දෙමු. අපිට ඕනේ රට දියුණු කරන්න. දැන් ගෑස් පෝලිම් නැහැ. පෙට්‍රෝල් පෝලිම් නැහැ. බෙහෙත් පෝලිං නෑ. ඒකයි මේ ගමන යනකොට මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂකතු වීම ගැන. නිමල් සිරිපාල ඇමතුමා කිව් හැටියට දීර්ඝ කාලයක් මං එතුමා දැනගෙන හිටියා. බණ්ඩාරනායක මැතිගේ නීතිඥ හැටියට පාර්ලිමේන්තුවල කතා කරා. අපි විවිධ තැන්වල හිටියද අපි හැම වෙලෙම දෙපැත්තේ හිටියේ. ඒ දෙපැත්තේ හිටියතර ඒ දේශපාලන වශයෙන් මේ හැම එක්කෙනා එක්කම ප්‍රශ්නයක් තිබුණ නෑ. මිත්‍රකම් තිබුණා. හැම එක්කෙනාම දැනගෙන හිටියා. විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් එකට වැඩ කරා. ඒ ටික අපි වැඩ කරගෙන යන්නේ. ඉතින් යන්නේ එහෙම තමයි නිමල් සිරිපාල සිල්ලා මහත්මයා ඒ වගකීම් බාරගත්ත. කිසිම බයක් නැති වෙයිලා මම දන්නවා මේ පක්ෂේ කරගහගත්තේ ගිය අවුරුද්ද දෙකේ එතුමා කියලා. එතුමා ඉදිරියට යන්නේ. ඒ කරන ගමන් අපි වැඩ කටයුතු කරගෙනත් යනවා. වරායත් හදනවා, ගුවන් තොටුපළත් හදනවා. ඒකයි කරගෙන යන්න තියෙන්නේ. එකක් මත තියාගන්නනේ මේ කාලෙදී දේශපාලන විශාල විප්ලවයක් ඇති වුණා. ඉස්සර නායකයෝ එක්ක ගියේ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හැරිලා අනුගාමිකයන් තීරණය කළා අපි යනවා වෙනම කියලා. ඇයි නායකයෝ ටික ඒගොල්ලෝ අතහැරලා ගියානේ? දිව්වා. එයායි දිව්වා. ඉතින් ඉතුරු නෑ කිව්වා අපි මේ මාර්ගය යනවා කියලා. අන්න එතෙන්ට යන්නයි අපි ඉන්නේ. අපි ඔක්කොම එකතු වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ දුන්න සහයෝගයට. ඒක මම අමතක කරන්නේ නැහැ. අපි ඔක්කොමලා එකට එකතු වෙලා මේ ගමන ගිහින් අපි ප්‍රතිඵලයේ රට පෙන්නමු. අපිට එකට වැඩ කරාම අපිට රට ගොඩ ගන්න පුළුවන් කියලා. අපි කිසි විටක දිව්වේ නැති මිනිස්සු. දුවේ නැති කාන්තාවන් අපි එක දැන හිටියා. ප්‍රශ්නවලට මූුණ දුන්නා. අනාගතයත් මේ ප්‍රශ්නවලට මූුණ දෙන්ට අපි ලෑස්ති. රටා දන්න අපි ලෑස්ති කියලා ප්‍රකාශ කරමින් අපි සියලු දෙනම් එකතු වෙලා මේ ගමන යමු. අපි ජයග්‍රහණය කරමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමාප්ත අවසන් කරමි. You're watching the Life Traveler Channel.